අයිබුවන් සුබ දෙයසනක් වාසනාවත දවසක් වේවා කියලා හැමෝටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔව්. ඉතින් හදවතින් මමත් අයිබුවන් සුබ දෙයසනක් නිරෝගී බව ලැබෙන තවත් දීර්ඝාෂ වැඩි වෙන බලාපොරොත්තු වැඩි වෙන දවසක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධනංජය අපි කියන කතාවට සාමාන්‍ය විවාහයේදී අපි අපේ දෛවය ඉරණම අපිට වෙනස් කරන්න බෑ බලන්නකෝ මේ මේවා මේ සමහර ලේවිලා තියෙන්නේ නැති මේවා අපි අර අපි කියන අපි පතාගෙන ඉන්නේ නැති මේ වගේ දේවල් සමහර කාලවලට අනපේක්ෂිත අවස්ථාවන් හිදී අපිට ආරංචි වෙන සමහරක් සිදුවීම් එක බලනකොට අපි කියන හිතා ගන්න බෑ මේ වෙච්චදී සමහර අපිටම අපි ළඟම හිතවතෙක්ට අනතුරක් වෙන්න පුළුවන් වෙනත් කාරතයක් වෙන්න පුළුවන් වුණාම අපි කියන සාමාන්‍ය අනේ මන් දන්නා හිතා ගන්න බෑනේ දැන් ඊයේ හොඳට හිටියානේ වෙලාවෙවත් එහෙම තිබුණත් දන්නේ නැහැ කියලා වට මම හිතන්නේ එවගේ අත්දැකීම් ඇති අනිවාර්යයෙන් අපි හැමෝටම ජීවිතේ එවගේ අත්දැකීම් තියෙන සුරංගේ ඔකට තමයි කියන අපි මේ ජීවිතේ මුහුණ දෙන සෑම දෙයක්ම අපිට වෙනස් කරන්න පුළුවන් අපිට මුහුණ දෙන අවස්ථාවන් අපිට වෙනස් කරන්න පුළුවන් නමුත් මුහුණ දෙන තුරු අපිට කිසිම දෙයක් අපිට වෙනස් කරන්න බෑ හිතා ගන්න බෑ සමහරකට අපි විවාහය ගමුකො අපි දන්න හිතවතුන් සමට අපේ පෞද්ගලික ජීවිත තුළ පවා මේ අත්දැකීම් තියෙන්නට පුළුවන් විවාහය අසාර්ථක වීම සිද්ධ වෙනවා. ඒකට ඒ වගේ ඒ වෙලාවදී අපි කියනවා අනේ මන් දන්නේ හොඳට වෙඩින් එක ගත්තා ඒගොල්ලෝ. ලක්ෂ 20ක් විතර වියදම් කරා. ඒකට ලක්ෂ 20 ප්‍රශ්නයක්ද තියෙන්නේ? කොතනද මේ ප්‍රශ්නේ තියෙන්නේ? හැබැයි සමහරකට කියනවා වෙලාවෙ තිබ්බ විවාහය අසාර්ථක වෙනවා කියලා. සමහරකට දෙවෙනි විවාහයකට යනවා කියලා. මෙන්න මේ දේවල් එක්ක අපේ උපන් වෙලාවත් එක්ක අපේ හදහාන අපේ කේන්දරයත් එක්ක කොයි තරම් මේව බද්ධ වෙලා තියෙනවද හැබැයි සමහරක් වෙලාවට ධනංජය මේ මත බිඳිනවා සමහරව කියනවා එහෙම දෙයක් තිබ්බෙවත් නෑ නමුත් කොහොමද ජීවිතයේ සිදුවන අනපේක්ෂිත සිදුවීම් වලට ඔබ වඩා සාර්ථකව බුද්ධිමත්ව මුහුණ දෙනවා නම් ඕනෑම දෙයක් ඔබට ජය ගන්නට පුළුවන් කමක් ලැබෙනවා කියන කාරණාවක් මතක තියා ගන්න. මොකද හිතේ ශක්තිය අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. හොඳයි වෙනද වගේම සූදානම් වෙන්නේ අපේ ඔබේ සුරංගේ කිව්වා වගේම ආරම්භය දුන්නා වගේ ඔබේ කේන්ද්‍රය ඔබේ ජීවිතයට වඩා වැදගත් වෙනවා. කොහොමුණත් අපි මේ කේන්ද්‍රය අද දවසේදීත් ඔබේ කේන්ද්‍ර පත්‍රය පරීක්ෂා කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අද දවසේ මේ කාරණාවන් වලට අපි සතුටින් යුතුව මැදිරියට කැඳවාගෙන ආවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුජිත් නිශාන්ත යෝගීතුමන්ව මේ කතාබහට සම්බන්ධ කර ගැනීමට අයිබන් අයිබන් සුබ දවසක් ඒ වගේමයි දීර්ඝාෂා නිරෝගී සුව ලැබෙන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 0112 444 555 සුපුරුදු දුරකථන අංකය වෙනදා වගේම විවෘතයි ඔබට පුළුවන් සම්බන්ධ වෙලා ඔබේ කේන්ද්‍ර පත්‍රය පරීක්ෂා කරගන්න එයත් මතක් කරන්නට කැමතියි. ඔව් විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ලෝකේ පුරාවටම මේ වෙලාවේ අන්තර්ජාලය ඔස්සේ පවා අපිව නරඹන ප්‍රේක්ෂක පිරිස අප සතුයි. ඒ නිසා ඔබට පුළුවන් කොහේ සිට හෝ අපිට කතා කරන්න බොහොම කෙටියෙන් ඔබේ ප්‍රශ්න යොමු කරන්න. මගේ තනියම සුවිශේෂී අවස්ථාවක් අපිත් එක්ක ප්‍රවීණ ජ්‍යොතිර්වේදී එකතු වෙලා ඉන්න යෝගිතුමා. ඒ වගේම මේ වගේ ලයිව් සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න ඔබත් මතනේ වාසනාවන්තෙක් වෙන්නට ඕනේ. ඒක නිසා උපන් දිනයයි උපන් වෙලාවයි උපන් ස්ථානයයි සදාහන් කරලා ඔබේ ප්‍රශ්නය ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි මේ සුජිත් මහත්මයා දැන් ඇත්තටම අපේ වැඩසටහනේ ආරම්භයේ කිව්ව දෙයත් එක්ක මට හිතුණ ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා දැන් අනපේක්ෂිතව ජීවිතයේ සිදුවන සිදුවීම් සිදුවෙන්නේ ඇත්තටම අපලකාරී දෙයක් නිසාමද? එහෙම නැත්නම් මේ අපි මෙහෙම හවොත් දැනන්නේ මේ සිද්ධීන් එක්ක කේන්දරේ කොතරම් දුරට සම්බන්ධ වෙනවද? මොකද සමහරක් වෙලාවට මේ සිදුවීම් ලියවිලා තියෙන්නට පුළුවන් සමහරක් වෙලාවට එහෙම දෙයක් නැති වෙන්නත් පුළුවන්. හොඳ ප්‍රශ්නයක්. නැවතවතාවක් ඔබ දෙපිට අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම. පළවෙනි කාරණාව වෙන්න ඕනේ අනපේක්ෂිතයි අපි ලඝු කර දකින්නේ කුමක්ද? දැන් අපි හිතමුකෝ ෆයිල් ඉස්සලා කකුල වදිනවා ගලක. ඒකත් අනපේක්ෂිත නම් ඒකත් අපලමද? බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා කාරණා කීපයක් මේ ජ්‍යොතිෂයට අදාළයි. මේ ධර්මයත් එක්ක තමයි මම මේ හැම වෙලාවකම මේකේ උත්තර දෙන්නේ. මේක කර්මයේ පිළිබඳව කතා කරනකොට අපි හැමදේම කර්මයට බාර දෙනවා. සමහර වෙලාවට අපි හිතනවා දැන් අපි කියමුකෝ අනපේක්ෂිත දෙයකින් අපි බරපතල සිදුවීමක් ගමු ආරම්භයක් හිටු මෙතුමිය කියපු ලොකු අනතුරක් සිදු වුණා. එවන්නු දේ පැහැදිලිවම ධනංජ මහත්තයෝ ඒක සාංසාරික වශයෙන් කරපු කර්මයට යම් හා සමුදයාවක් තිබෙනවා. එවන් දෙයක් පූර්ව සංසාරේ වපුලා යම් දෙයක් තිබෙනවා නම් ඒක කේන්දරේ ඒකාන්තයෙන් සටහන් කළ තියෙනවා. කේන්දරය කියලා කියන්නේ අපිට ඕන විදිහට වෙනස් කරන්නවත් අපිට ඕන විදිහට අනුග්‍රහය තැන් තැන් වලට මාරු කරගන්න පුළුවන් දෙ නෙමෙයි. උප්පත්තියෙන් දුක සතුට කඳුල වේදනාව සිනහව ජීවිතේ හැමදේම අරගෙන ආවේ කොහොමද කියලා බලන තැන. එතකොට යම් පුද්ගලයෙකුදී ඔබතුමිය මතක කර හොඳ පොයින්ට් එකක් එතන. සමහර වෙලාවට මේක කේන්දරේ කිව්වේ නැහැ කියලා. කේන්දරේ කිව්වේ නැහැ කියන්නේ කේන්දරේ නැහැ නෙමෙයි. බලන ඒ තෙවනි ඇසින් බලන මේ විශේෂ ශාස්ත්‍රීය පරිණත භාවයයි එතන
ප්‍රශ්නයක් බවට පත්වෙන්නේ. ඇත්තෙන්ම පුද්ගලිකු පිළිබඳව ජීවිතේ යම් හානියක් හෝ ගැටලුවක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් අනපේක්ෂිත දෙයක් වුණත් කේන්ද්‍ර සටහනේ පැහැදිලිවම කියන්න පුළුවන්. හැබැයි අවසන් කරන්න එක දෙයක් මත අර හිතාමතා අසීහියෙන් කරන ක්‍රියාවල් කේන්ද්‍ර සටහනේ නැහැ. ඒක ක්‍රියාවත් එක්ක සිදුවෙන දෙයක්. පූර්වෘත්තිමය ගැන අපි දී කියන්න පුළුවන් පැහැදිලිවම. හොඳයි, කොහොමනත් අපේ පළවෙනි දුරකථන ඇමතුම තිබෙනවා. ඔව්, චන්ද්‍ර මහත්මිය සම්බන්ධ වෙනවා අපිත් එක්ක ගලේවල ප්‍රදේශයේ. ආයුබෝවන් සුබෝදෑසන ඔබතුමියට. ආයුබෝවන් සුබෝදෑසන. ඔව්, චන්ද්‍ර මහත්මිය ඉස්සෙල්ලම කියන්න පේනම් කාගේ කේන්ද්‍රයේද මේ පරීක්ෂා කරන්න සූදානම් ඉසිටින්නේ? මහත්තයාගේ. හොඳයි මහත්මයාගේ. හොඳයි, ඉස්සෙල්ලම අපි උපන් දිනය සඳහන් කරමු. 1975:29. උපන් වෙලාව? දවල් 1:05. දවල් 1:05. උපන් ස්ථානයත් අපි කියමු. ග්‍රාමීය රෝහල මකුල්ගස්සවල. හොඳයි. මං හිතන්නේ චන්ද්‍ර මහත්මිය ගලේවල තියෙන දඹුල්ල කිට්ටුව නේද? මාතලේ දිස්ත්‍රික්ක. ඊට පොඩක් කලින්. හරි. මොකද්ද චන්ද්‍ර මහත්මිය දැනගන්න ඕනේ? ඉදිරි කාලය ගැන තමයි මහත්මිය අපල මොකුත් තියනවද? හොඳයි, අපි බලමු එහෙනම් සුජිත් මහත්මයා. එතුමී අපිත් එක්ක රැඳී සිටිනවද? නරේන්ද මහත්මයා. ඔව් මහත්මයා. වෘෂභ ලග්නයේ මහත්මයා. ඔව්. වෘෂභ ලග්නයේ 1975 ජනවාරි 29 දවල් 10:01:05 උපත ලැබලා තියෙන මානකතේ තුන්වෙනි පාදයෙන් උපත ලැබලා තියෙන්නේ එතුමා. දැනට එතුමාට ගමන් කරන්නේ දරංජ මහත්තයේ අඟහරු, එහෙම නැත්නම් ග්‍රහලුවේ සම්පති වෙච්ච කුජගේ දසාව තමයි ආරම්භ වෙලා තියෙන්නේ. දැනට එතුමාට යන්නේ කුජගේ කේතු අතුරු දසාවක් 2018 පෙබරවාරි මාසේ දෙවනිදා වෙනකන්. මේකේ ගත්තම අඟහරු රාහු කේතු 1:07 නීචව පිහිටලා තියෙනවා. මිනිස් සිටට අධිපති 4 චන්ද්‍රයා පිහිටලා එයින් ගුරු සිකුරු පඬිතු යෝගියෙකුත් තියෙනවා. සදු දිග්බලව ඉන්න කෙනෙක්, හොඳ හිතක් තියෙන, හොඳ මිත්‍රශීලී හැඟීමක් තියෙන, මිනිස්සුන්ට අනුකම්පා හිතක් තියෙන පුද්ගලයෙක්, මහත්මයෙක්. කොහොම නමුත් 1:07 රාහු කේතු නීචව පිහිටලා තියලා කේතුගේ අතුරු දසාව යන නිසා තර්මක අපලකාරී තත්ත්වයක් තියෙන මේ කාල සීමාවේ සෞඛ්‍ය තත්ත්වයේ කරන කටයුතු සම්බන්ධයෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඒ කරන කටයුතු සම්බන්ධයෙන් අවුල් වියුල් තත්ත්වවල ඇති කරන්න පුළුවන්. ඒත් කුජගේ සිකුරු අතුරු දසාවයි ගමන් කරන්නේ මේ කුඹ කුජේ ඉන්නේ, එහෙම නැත්නම් සෙම්පතියා ඉන්නේ අඟහරු ලග්නෙන් දුෂ්ට ස්ථානයේ කියන හදරුස්සේ අනතුරු අපි කතා කරපු නරක ගැන කතා කරන 8. එම නිසා 2020 වෙනකන් මහත්යා ප්‍රවේශම් වෙන්න ඕනි. නමුත් අන්තර්කාලයේ දැන් තියෙන චිත්ත පීඩා, මානසික පීඩා කරන කටයුතු බාධක තත්ත්වල් මේ 2018 පෙබරවාරි මාසේ 12 පස්සේ මගහැරෙනවා. ඊට පස්සේ තරමක් මහත්යත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන්. නමුත් මතක තබා ගන්න ඕනි මේ ලග්න අෂ්ටමයේ රාශියකට ගමන් කරන විශේෂ කාරණාවක්. ලග්නෙන් 8 අෂ්ටමයේ රාශියකේ ගමන් කරන්නේ අවුරුදු 2 බාධක පීඩා, චිත්ත පීඩා කරන කටයුතු වලට අවුල් වියුල් වගේම මුදල් හදල් අඩුපාඩුකම් වගේම වේදනා දේවල් වලට මුණ පාන්න වරින් වර සිද්ධ වෙයි. හැබැයි ඒ 2 තුරු අර කියන උත්සාහයෙන්, උනන්දුවෙන්, අදිෂ්ඨානශීලව වැඩ කටයුතු කරොත් යහපත් වේවි. හැබැයි ඇත්තටම අනතුරු යාන වාහන වලින් ප්‍රවේශම් වෙන්නම ඕන. එක විතරක් කියලා නවත්තන්නම් එක වචනයක්. මේ මහත්මය වෙනුවෙන් බිරිඳ හැටියට ඔබතුමිය පිළිගත් විශ්වාසනීය බෝධි වෘක්ෂයක් ගාව රාත්‍රී 7:09 අතර බෝධි පූජාවක් කරලා හරියට පිරිසත් ගායනා කළ එක වචනයක් ප්‍රාර්ථනා කරන්න. සංසාරේ මා කරා යම් කර්මයක් එන්නේ නම්, ඒ කියන්නේ මගේ ස්වාමියා කරා යම් කර්මයක් එනවා නම්, එහෙම නැත්නම් බාධකයක් එනවා නම් මේ සත්‍ය භාවයෙන් අවශ්‍ය වේවා කියලා හදවතින් අදිෂ්ඨාන කරන්න මේ බාධක වලට මුහුණ දෙන්න පුළුවන්. මේ වෙලාවේ කාන්තා නියෝජනයේ වැඩි, මොකද තමන්ගේ සැමියා මේ රැකියාවට ගිහලා දරුවන් පාසල් වලට ගිහලා ඒ නිසා ගොඩක් වෙලාවට බිරින්දෑවරුන් උත්සාහ කරනවා අපේ මහත්යට අපල දන්නේ නැහැ, දරුවන්ට අපල දන්නේ නැහැ කියලා හොයලා බලන්න. දේවිකා මහත්මිය සම්බන්ධ වෙනවා සජීවී ලෙසින් හොරණ ප්‍රදේශයේ සිට. අයබෝන් ඔබතුමියට. අයබෝන්. අයබෝන්. දැන් දේවිකා මහත්මිය කාගේ කේන්ද්‍රයේ පත්‍රයේද මේ වෙලාවේ පරීක්ෂා කරන්න සූදානම් ඉන්නේ? හොඳයි, එහෙනම් ඉස්සලම කියන්නකෝ උපන් වර්ෂය. 2008 ඔක්තෝබර් 13. හොඳයි. 13. හරි. උපන් වෙලාව? පස්වරු 3:48. ඔව්. උපන් ස්ථානය අපි කියමු. කොළඹ. මොකක් පිළිබඳව දැනගන්න අවශ්‍ය වෙන්නේ ඔබතුමියට?
හරි අපි බලමු හලා අයිබෝන් මහත්මිය ඔබතුමියගේ දරුවාගේ ලග්නේ කුම්භ ලග්නේද ඔව් හරි උත්තරපුටුප නැගතේ දෙවනි පාදයෙන් උපත ලැබලා තියෙන මේ දැරිය දැනට යන්නේ 2002 4 මාසෙ 26 ඉඳලා 2021 4 26 වෙනකන් සෙනසුරු මහදසාව තමයි ඇයට පවතින්නේ සෙනසුරු සතුරුන දිග්බලව ලග්නේ පිහිටලා තියෙනවා හත් වෙන්නේ ඇයගේ කුජසිකුරු යෝගයක් තියෙන විශේෂ ඥානකාරක බුදගහය ඇයගේ බොහොම දුර්වල තනක පිහිටලා තිබත් අටවැන්නේ උච්ච රාශියක තමයි පිහිටලා තියෙන්නේ රවි බුද හැටියට. මෙයා කියන්නේ හරි ප්‍රියකරු දරුවෙක්, පෙනුම හරිම ප්‍රියකරුයි, ඒ වගේම අනුකම්පාශීලී සංවේදී හිතක් තියෙන මිත්‍රශීලී දරුවෙක්. ඇය ගැන අහන්නේ ඉස්සෙල්ලාම ඉගෙනීම සම්බන්ධයෙන්ද නැද්ද? ඉගෙනීමයි තව ලෙඩ දුක් ගැන අහුවා. පළවෙනි කාරණාව ඉගෙනීම ගැන කතා කරන ඥානකාරක බුදගහය ලග්නෙන් අටවැන්නේ හිටියට රවි බුද සමග සූර්ය කේන්දරෙන් ලග්නෙ පිහිටලා ඉන්නවා. ඊටාම හොඳ උගත් භාවයක් තියෙන දරුවෙක් ඉගෙන ගත්තොත් විශේෂයෙන්ම ගුරු බලවත්ත 11 වැන්නේ පිහිටලා ඉන්නවා. දැනට මේ එතුමියගේ යන්නේ 2018 10 මාසෙ 13 වෙනකන් සෙනසුරුගේ රාහු අතුරු දසාවක්. මේ කාලේ තරමක් නම් රාහු ඉන්නේ 12 වැන්නේ නිසා ඉගෙනීමේදී මතක තියාගන්න තියෙන බාධාවල් සහ තරමක ගැටළු තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒක සමනය වේවි. හැබැයි මේ தත්ත්වය සමනය කර ගන්න නම් රාහුගේ අපලයට අවශ්‍ය කටයුතු කරන්න විශේෂයෙන්ම ඒ රාෂ්ටක කාලය නැති නිසා තද බල. හැබැයි සෞඛ්‍ය தත්ත්වය ගැන කතා කරනකොට විශේෂයෙන්ම උෂ්ණාධික රෝග, ආමාශයේ යටිබඩ, ඒ වගේම මූත්‍රාශ්‍රිත ප්‍රදේශ සම්බන්ධයෙන් සෙම රෝගී தත්ත්වල් පිළිබඳවත්, গুপ্ত රෝග පිළිබඳවත් සැලකිලිමත් විය යුතු විශේෂයෙන්ම වතුර, එළවලු, පළතුරු වගේම ඇට වර්ග වගේ දේවල් ආහාරයට දීම යෝග්‍යයි දරුවට විශේෂයෙන්ම ධනංජය මෙතන පැහැදිලිව පේනවා. වතුර කියන එක නිරන්තරයෙන්ම පානය කරන්න දෙන්න ඕනේ. කොහොම නමුත් දරුවට ලොකු අපල තත්ත්වයක් මේ කාලේ නැහැ. මහදසාව සෙනසුරු වුණාට සෙනසුරු දිග්බලෝ පිටලා බලවත් සිටින නිසා අතුරු දසාවේ ඉගෙනීමට මතක ශක්තියට සහ වැඩියෙන්ම බාහිර දේවල් වලට අවධානය යොමු වීම ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න. හොඳයි. මගේ තයි දරංචි ඔය හැමදේම කරන්නත් ඔබ ඉවසීම ප්‍රගුණ කරන්නට වෙනවා. හොඳයි. අපි සූදානම් වෙනවා එහෙනම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව අපි නැවතත් සම්බන්ධ වෙමු. විරාමෙන් පස්සේ ඔබ නැවතත් විඳින උදෑසනත් සමගින් සම්බන්ධ වෙ සිටින්නේ සුරංග ඉදුරකට නමතුමක් තියෙනවා. මේ වෙලාවේ හුංගමින් කාවින්ද්‍යා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අයිබෝන් කාවින්ද්‍යා සුබ උදෑසන. අයිබෝන් මි. හුංගම ප්‍රදේශයේ කොයි හරි තියෙන්නේ? හුංගම තියෙන්නේ හම්බන්තොට සිට්ටුව. හරි හරි. මං කිව්වා. ඔව් අපිට කියන්න ගමන් කාගෙනද කාගේ කේන්දරයේද අහන්න ඕනේ. මට දැනගන්න ඕනේ මිස් මගේ මහත්තයගේ කේන්දරේ. හ්ම් හ්ම්. අපිට තොරතුරු දෙන්න. ඉස්ලාම උපන් දිනේ 1993 ඔයෙම බලාපොරොත්තු වෙ ඉන්න නිසා හරි ඔහොම ඉන්නක බලන්න අපි කියන්න මේෂ ලග්නේද ඔව් ඔව් මහත්මයා ඔව් මේෂ ලග්නේ ඉපදිලා තියෙන්නේ දිසානගත දෙවනි පාදයෙන් උපත ලැබලා තියෙන ඔබගේ මහත්මයා මහත්මිය 2017 සිට 2034 දක්වා බුදු මහදසාව ගමන් කරන අතර දැනට බුදගේ බුද අතුරු දසාවක් 2019 6 25 වෙනකන් ගමන් කරනවා දැනට සූර්ය අෂ්ටමයේ රාශියක් තමයි ගමන් කරන්නේ මේ කේන්දරේ ලග්නාධිපති තුන්වැනි වික්‍රමස්ථානයේ පිහිටලා තියෙන රවි බුදු ගුරුසිකුරු කියන යෝගියක් පිහිටලා තියෙන මේ කේන්දරේ නම වෙන්නේ තපස්ථානයේ පුඤ්ඤස්ථානයේ සෙනසුරු පිහිටලා ඉන්නවා මේකේ සිකුරු ඊටාම බලවත් ධනස්ථානය ගැන කතා කරන දෙවැන්නේ පිහිටලා තියෙන රාහු 11 වැන්නේ චන්ද්‍රයා මිනිස්සිතට අධිපති හත්වැන්නේ පිහිටලා තියෙන මේ කේන්දරේ ඔබතුමිය අහන පළවෙනි කාරණාව උනේ විදේශගත වීමට හැකියාවක් තිබේද කියන කාරණාව අතනෝ පළවෙනි කාරණාව කියන්න ඕනේ ඔහුට විදේශය ගතවීම විතරක් නෙවෙයි විදේශයේ ධනය ලබා ගැනීමත් හැකියාව තියෙනවා 11 වැන්නේ රාහු පිහිටීම විදේශගත ධනය සහ පිටස්තර ස්ථානවලින් ආදායම් ධනය උපයීමේ හැකියාව භාග්‍යය තියෙනවා මෙයා තපස්ථානයේ සෙනසුරු නම වෙන්නේ පිනර දහමට ලැබි කෙනෙක්
බොහොම මිත්‍රශීලී සුහදශීලී කෙනෙක්. කොහොම නමුත් මේ කේන්දරයේ දැනට බුද්ධ දසාව ගමන් කරනවට බුදු ඉන්නේ ඔබගේ දවස් මිත්‍රත්වයේ තියෙන ධනිය ගැන කතා කරන දෙවන්නේ. ඒ නිසා උත්සාහ කරන්න දසාව හොඳයි. හැබැයි 2020 වෙනකන් කරන කටයුතු වලට බාධක පීඩාවල් අතරේ ගෙවිච්ච අවුරුදු දෙකමාරක බොහෝ කම්කටොළු චිත්ත පීඩා මානසික පීඩා අර්බුද මැදින් තමයි එතුම ඇවිල්ලා තියෙන්නේ. දැන් යහපත් කාලේ උදා වෙනවා. නමුත් 2020 විතර වෙනකන් බාධක තත්ත්වල ඇති කරයි. ඔව්. ඉතින් දැන් බලන්න කොයිතරම් බිරින්දෑවරුන් කොයිතරම් තමන්ගේ සැමියාට ආදරය කරන තමන්ගේ කේන්දරෙත් නිවේ දැනගන්න උත්සාහ කරන්නේ තමන්ගේ සැමියාගේ අනාගතය කොහොම වෙයිද කියන එක. ඒ නමුත් සමහරක් වෙලාවට යෝගිතුමනි දැන් එවන් ආදරණීය බිරින්දෑවරුන්ගේ යම්කිසි විදිහකින් විවාහය අසාර්ථක වුණාම චෝදනාවත් එන්නේ බිරින්දටමයි. ගෑනු අය දැනගන්න ඕනේ ඉතින් මේ පවුල රැකගන්න. දැන් විවාහය අසාර්ථක වීම තුළ සමහර ප්‍රථම විවාහය වෙන්න පුළුවන්, දෙවැනි විවාහය වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ අය හෝ ඔහුගේ දිගින් දෙකට විවාහය අසාර්ථක වෙනවා කියලාද? නැහැ, කවදාවත් නැහැ. මම එක් පාර්ශ්වික චෝදනා කිරීම ජ්‍යොතිර්නියය තුළ කවදාවත් පිළිගන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරනවා. සමාජයේ දිහා බලන්නේ වෙනම කෝණයකින්. ඒකට හේතුව සමාජයේ නිර්ණය කරන්නේ බාහිරින් දැකලා. ජ්‍යොතිෂය කියලා කියන්නේ තුන්වෙනි අසින් ආධ්‍යාත්මයෙන් දකින දෙයි විග්‍රහ කරන දෙයි සමාජයේ බාහිරින් බලා කරන දෙයි අතර ලොකු පරස්පර භාවයක් තියෙනවා. අපිටත් තියෙන ප්‍රශ්නේ බාහිරින් ඒ පිළිබඳව කතා කිරීම නිසාද ගොඩාක් දුරට මේ පිළිබඳව ගැටලුවක් කරලා තියෙනවා. ඔබ අහපු ප්‍රශ්න සරලම උත්තරය පළවෙනි විවාහය නෙමෙයි, දෙවෙනි විවාහය නෙමෙයි, තුන්වෙනි විවාහය නෙමෙයි, හතරවෙනි විවාහය සාර්ථක වෙන අවස්ථාවලුත් තිබෙනවා. ඒකට හේතුව පූර්ණත්වයේ සංසාරයේ ගේන දේවලුත් මේ ආත්මය තුළදී ඔහු ගන්නා තීන්දු තීම සමාජ රටාවත් ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. හැබැයි එතන එක දුර්වලතාවයක් තම තමන්ට වගකීම් බාර ගන්න වෙනවා. මොකද ජ්‍යොතිෂයට දක්ෂ කෙනෙකුගෙන් උපදෙස් අරගෙන ඒ කියන දෝෂවලට මේ ජ්‍යොතිෂයේ කියවෙන කේන්දරයක මනාවකට පැහැදිලිව කියවෙනවා තමන්ගේ දෝෂවලට ඒ කැපෙන හරියන විදියට. මොනවද දෝෂ කියලා කිව්වේ? සරල වචන දෙකකින් විතරක් කියන්නම්. විවාහයකදී බලනවා නම් ඔබේ චින්තනයට සමාන චින්තනයක් යන කෙනෙක් තමයි එක විවාහයක එක ගෙදර ඉන්නේ. නැත්නම් ඔබ හිතන දෙයට පරස්පර දෙයක් නම් හිතන්නේ එතන ගින්නක් නේ. ඒක කියන්නේ අදහස් ගැලපෙන්න ඕනේ කියලා. අදහස් ගැලපෙන්න ඕනේ. නැත්නම් වෙලිච්ච දර කෑලි දෙකක් එකට ඇතුළු වුණොත් මොකද වෙන්නේ? ගිනි ගන්නවා. ඒ වගේම අපි කියමුකෝ ඔබ නිතර කන්න කැමති එකම ප්‍රශ්නේ මම දෙන්නේ. එකම සරල උත්තරයක් දෙනවා. ධනංජය මහත්මයා අපි කියමුකෝ පිරිමියා නිතර කන්න කැමති කෙනෙක්. ස්ත්‍රිය දවසට දෙපාරක් ආහාරයට සමාන ස්ත්‍රීන් උදේට ආහාර ගන්නෑ. නිතර කන්න කැමති කෙනෙකුට ස්ත්‍රියගේ මානසිකත්වයෙන් බැලලා එකවරම දවල්ට උයනවා කිව්වොත් එහෙම නිතර කන්න හොයන කෙනාට කන්න ලැබෙන මොකද වෙන්නේ? කැටපා වෙනවා. නිතර නෙමෙයි. එයා විකල්පයක් කරනවා. මොකද්ද? පිටින් කන්න. එතකොට මොකද වෙන්නේ? අන්න ওই උපමාව එක උදාහරණයක් විතර තව ගොඩාක් දෙන්න තියෙනවා විවාහය තුළ. විවාහය කියන්නේ ආහාර පානේ චින්තනයේ අවයවයන් වල ඒ වගේම හිතන දේවල් විදියට රුචි අරුචිකම් මේ සමාන භාවයක් තියෙන ඕනේ. පොරොන්දම් ගලපනවා කියන කේ විසිපොරොන්දම තුල ওই දේ අන්තර්ගතයි. එහෙම නොවෙනකොට අද සමාජය කියලා කියන හොඳට මතක තබා ගන්න ඕනේ මේ රාගදේශ මොහ කියන බලවත් නැගෙන කාලයක්. බලවත් වෙන කාලයක්. එතකොට රාගය වගේම දේශය කියලා කියන තහාව ඉක්මනින් තරහ යනවා. දේශය බලවත් කාලයක තුල හරි ප්‍රවිසං වෙනවා. සහකාරය හොඳ සහකාරක සවාගත. හොඳයි. දුරකථන ඇමතුමක් තියෙනවා. පද්මා මහත්මිය අයිබුවන් මාතලෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. කාගේ කේන්ද්‍රයේද පරීක්ෂා කරන සූදානම් සිටින්නේ ඔබතුමිය? මගේ දුවගේ මාත්‍ය. හොඳයි. මට කියන්නකෝ එහෙනම් ඉස්සලම උපන් දිනය 1987 පෙබරවාරි 20. අවදි මාසේ 20. හොඳයි. උපන් වෙලාව? උදේ 9:13ට. දේ 9:13ට. හොඳයි. මට කියන්නකෝ මොකද්ද දැනගන්නට අවශ්‍ය වෙන්නේ? කාරණාව විවාහය ගැන මහත්තයා බලන්න ඕන. හා. අය මීන ලග්නයේ කෙනෙක්ද? ඔව් මහත්තයා. ඔව්. හා මීන ලග්නේ. විසානගති පළවෙනි පාදයෙන් උපත ලැබලා තියෙන අය මීන ලග්නේ. දැන් 2006 සිට 2019 වෙනකන් 19 වසරක් ඇයට ගෙවෙන්නේ සෙනසුරු මහ දසාව. දැනට මහත්මිය සෙනසුරුගේ ගුරු අතුරු දසාවක් තමයි ගමන් කරමින් යන්නේ. හංස මහ පුරුෂයෝගයකින් උපත ලැබලා තියෙන ගුරු බලවත්ව ලග්නයේ කෝටියක් දෝෂ භංගව තමයි මේ කේන්දර ඔබේ දූ කුමරියගේ කේන්දරයේ බලවත්ව තියෙන්නේ. නමුත් පැහැදිලිව කියන්න ඕනේ ඔබ ඇහුවත් නැතත් මොකද කියන්නේ කියලා කේන්දරයේ දෙනකොටම අපි දන්නවා ධනංජය. මේ අහන්නේ වයස ප්‍රමාණයත් එක්ක ග්‍රහපීඨමේ සිත්තම හැටියට විවාහය දෝෂය කියලා. එක හතේ රාහු කේතු සතුරුයි ලග්නයේ කේතු සතුරුව පිහිටීම වගේම මේ කේන්දරේ ලග්නෙන් අටවැන්නේ තමා සඳු ග්‍රහය පිහිටලා තින්නේ. ඒ වගේම රවිද සතුරුව තමයි පිහිටලා තින්නේ. එක හතේ රාහු කේතු සතුරුව පිහිටීමත් රවිගේ සතුරුව පිහිටීමත්
තරමක් සැලකිය යුතු කාරණාවක්. එම නිසා මේ දැනට තියෙන පවතින කේන්ද්‍රය අනුව ගුරුගේ අන්තර්යය හංසමහා යෝගයකින් ගුරු බලවත්ව කෝටියක් දෝස භංගව තමයි තියෙන්නේ. අතුරුදසාව තරමක් යහපත් වෙලා තියෙනවා. එම නිසා දැන් මේ කාලේ තරමක් උත්සාහ කරන්න. ඒත් මේ කේන්ද්‍රයට සමාන අපි කතා කරෙත් ඒ සම්බන්ධයෙන්ම දැඩිසේ අම්මේ ප්‍රවේශම් වෙන්න දුව සම්බන්ධයෙන් කේන්ද්‍රයට සහකරුවෙක් හොයනකොට හදිස්සියට තමන් නිදහස් වීමේ අරමුණින් ඉක්මනින් දීග දෙනවා කියන කාරණාවට වඩා සැලකිලිමත් වෙන්න වෙනවා. විවාහය ගැන අහනකොට කවදා වෙන්නේ කියන ප්‍රශ්නේ හිතේ ඇති. මේ දරුවට කවදද විවාහය සිද්ධ වෙන්නේ කියලා. 2019 12 30 කියන කාලය තුලදී තරමක් සමනය වීමක් තියෙන දෝෂ නිසා දැන් උත්සාහ කරොත් ඇයට යම්කිසි හොඳ යෝජනාවක් ලබා ගැනීමේ භාග්‍යය තියෙනවා. ඒ සාර්ථක කරගෙන ඒ කියන්නේ විවාහයක් වීමට බාධක නැහැ. හොඳම ප්‍රශ්න තමයි ධනංජය මේ විවාහය පවත්වාගෙන යෑමට ගැටලු සහගතයි. විවාහයක් ලැබීමට ගැටලු බාධක අඩුයි. හැබැයි විවාහයක් පවත්වාගෙන යෑමට ගැටලු සහගතයි. ඒ නිසා මේ කාලයේ සුබයි උත්සාහ කරන්න. හැබැයි මේ කේන්දරවලට මේ දෝෂවලට ගැලපෙන දෙයක් සොයාගන්න. හොඳයි 0112 444 555 අපේ දුරකථන අංකය තවමත් විවෘතයි. කතා බහ කරන්න පුළුවන්. අපි නම් කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් ඉන්නවා. විරාමෙන් අනතුරුව අපි නැවතත් සම්බන්ධ වෙමු. විරාමෙන් පසුව ඔබ නැවතත් බින්දනි උදෑසනත් සමගින් මේ සම්බන්ධ වී සිටින්නේ කුමාරි මහත්මිය ඉන්නවා අම්බලන්තොටින්. අයිබෝන් කුමාරි මහත්මිය. අයිබෝන්. කාගේ කේන්ද්‍රයේද පරීක්ෂා කරන්න සූදානම්ින් සිටින්නේ? ඔබතුමියගේ. හොඳයි. මට එහෙනම් ඉස්සලම කියන්නකෝ උපන් වර්ෂය. 1986. 86. 9 වෙනි මාසේ. හරි. 24. 24 වෙනිදා. උපන් වෙලාව? උදේ 6:00 විනාඩි 20ට. 6. උදේ 6:00 විනාඩි 20ට. හොඳයි. මොකක් පිළිබඳවද ඔබතුමිය විමසන්න උත්සාහ කරන්නේ? මට දැනගන්න ඕනේ 2018 2019 අවුරුදු දෙක මට කොහොමද කියලා. පොඩි විශේෂයක් තියෙනවා අවුරුදු දෙක ගැන තමයි අහන්නේ. අවුරුදු දෙක ගැන අහන්නේ. මහත්මිය ඔබතුමිය කන්‍යා ලග්නේද? ඔව් මහත්මයා. කන්‍යා ලග්නේ. සුදිත් මහත්තයා. ඔව්. දැන් ඔබතුමියට ඕනේ අවුරුදු දෙකක ගැන විතරයි නේද? 2018 2019. රේණු නැකත දෙවනි පාදයෙන් උපත ලැබලා තියෙන කන්‍යා ලග්නේ උපන් ඔබ 2000 සිට 2018 දක්වාම යන්නේ රාහු මහදසාව. දැනට 2017 අගෝස්තු 6 සිට 2018 8 25 වෙනකන් ඔබට යන්නේ රාහුගේ කුජ අතුරුදසාව තමයි ගෙමින් පවතින්නේ. කුජ ඔබගේ ඉන්නේ ග්‍රහලවේ සංපතිය 4 වෙනි ලග්නෙන් රවි බුදු යෝගයක් තියෙන මේ කේන්දරේ ඥානකාරක බුද්ධඝාය ඉන්නේ සොක්ෂේත්‍ර ඉතාම බලවත්. කොහොම නමුත් ආගම දහමට ලැබියාවක් තියෙන ටිකක් තර්කානුකූල හිතක් තියෙන පරදින්න අකමැති කෙනෙක්. ටිකක් හිතුවත් හිතුව කෙනෙක්. කොහොම නමුත් මිත්‍රශීලී හැඟීමක් තියෙන ඇයගේ අහන ප්‍රශ්නෙ භද්‍රමහා පුරුෂ යෝගයකින් තමයි උපත ලැබලා තියෙන ඔබ ඔබගේ කේන්දරේ හැටියට බලවත්. ලග්නෙන් දැන් රාහුගේ දසාව අවසන් වුණාම ඔබගේ 2018 8 25 න් පස්සේ ගුරු මහ දසාව තමයි ලබන්නේ. එතකොට දසා දෙකක කාලයක් ගැන තමයි මේ අහන්නේ. දැනට පවතින්නේ කුජගේ අන්තර්කාල සීමාවක් නිසා තරමක් ජන්ම අෂ්ටම ඒරාෂ්ටකයක් ඔබට පවතිනවා. ජන්ම අෂ්ටම ඒරාෂ්ටක කියන්නේ උපතින් චන්ද්‍රයාගෙන් අටවැන්නේ. මේ වෙලාවේ කන්‍යා ලග්නෙට ඉතාම හොඳ කාල සීමාවක් යන්නේ වුණාට ඔබගේ උප්පත්ති කේන්දරෙන් මේ වෙලාවේ අවුරුදු දෙක මේ දෙකමාරේ ඔබතුමිය අහන්නත් හේතු මේ රාෂ්ටක කාලය නිසා වෙන්න ඇති. චිත්ත පීඩා මානසික පීඩා ඇති වේවි. කරන කටයුතු වලට බාධා වල ඇති වේවි. විශේෂයෙන්ම සෞඛ්‍ය තත්ත්වය ගැන කල්පනාකාරී වන්න. ඒ වගේම ඔබ කරන කටයුතු වගේම යනකොට පයල් ඉස්සලා වැටෙන්න උනත් පුළුවන් පුංචි පුංචි අනතුරු ඇති වෙන්න පුළුවන්. අසුභවාදීව කියනවා නෙවෙයි ඔබ බොහොම සැලකිලිමත් වෙන්න කියන කාරණාව ණයට දෙන්න මුදල් ආයෝජනය කරන්න මේ කාලේ බොහොම ප්‍රවේශම් වෙන්න. ඒ වගේම අන්නයි සමග කතා බහ කරනකොට වගේම කරන වැඩකට බාධා පීඩා වගේම සෞඛ්‍ය තත්ත්වයක් කල්පනාකාරී වෙන්න අසුබදායි කාලයක්. විසුදුම හැටියට ඔබතුමිය බෝධි පූජාවල් පවත්වන ගමන් තමන් යොසට තමන්ම ගොතලා මල් මාලයක් බෝධින් වහන්සේගේ අත්තට පළඳ ගන්න. ඔව්. දැන් මෙහෙමයි මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ඔව් නැවතත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. කැලුම් කැලුම් සබෝදාසනක් පනාගොඩ ප්‍රදේශයෙන් ඔව් පනාගොඩ කියන්නේ අපි කොට්ටාවට යහ නේද? ඔව් ඔව් කොට්ටාවට.
හොඳයි. එහෙනම් ඉස්සෙල්ලම කියන්නකෝ කාගේ කේන්ද්‍රයේද පරීක්ෂා කරන්න හදන්නේ? මගේම තමා කේන්ද්‍රේ. හොඳයි. එහෙනම් ඉස්සෙල්ලම උපන් වර්ෂය අපි කියමු. 1991 6 වෙනි මාසේ දෙවනිදා. හොඳයි. උපන් වේලාව? රාත්‍රී 8:00 මිනිත්තු 47යි. 6:02 නේද? රාත්‍රී 8:00 මිනිත්තු 47යි. හරි. 47යි. හොඳයි. කුමක් පිළිබඳවද විමසන්නේ කලු? කොමගම තමයි උපන් ප්‍රදේශයේ. හරි. රැකියාව සහ අනාගතය සම්බන්ධව. හොඳයි. අපි බලමු. කලුම් නේද? කලු. කලුම් හයි බෝන් ඔබට දනු ලග්නේද? ඔව් දනු ලග්න. දනු ලග්නේ. සුවන නැගත දෙවනි පාදයෙන් උපත ලැබලා තියෙන ඔබ දැන් මේ වෙලාවේ 2005 සිට 2023 දක්වා යන්නේ රාහු මහ දසාව කලුම්. ඔබට මේ වෙලාවේ යන්නේ රාහුගේ සිකුරු වතුර දසාවක් 2019 12 28 වෙනකන්. විශේෂයෙන්ම ලග්නේ රාහු පිහිටලා ඉඳලා ලග්නේ රාහු ඉන්නකොට රාහුගේ දසාවක් ගමන් කරන නිසා ඔබ ටිකක් වෙහෙස වෙන්න ඇවිදින්න සිද්ධ වෙවි. ශනි චන්ද්‍ර ඒ රාශියකින් උපත ලැබලා තියෙන ඔබ මේ වෙලාවේ ලග්නේ රාශියක් ගමන් කරනවා. කැලුම් විශේෂයෙන්ම හොඳයි ඔබ මේ සම්බන්ධයෙන් පෙළඹිච්ච එක කේන්ද්‍රී බලන්න. ලග්නේ රාශියකේ ජන්මේ රාශියකේ සූර්ය අෂ්ටමේ රාශියකේ කැලුම් මේ වෙලාවේ ගමන් කරනවා. එනිසා අපි මේ අද මතු කරපු මාතෘකාව තමයි ටිකක් අනතුරු සම්බන්ධය ගැන. ලග්නින් 12 වෙනි චන්ද්‍රයාගෙන් 12 වෙනි වයස්ථානයේ ඔබගේ මේ වෙලාවේ ලග්නේ රාශියකයක් නිසා තාම ප්‍රවේශම් වෙන්න රැකියා ස්ථානයේ කටයුතු වලදී චිත්ත පීඩාවල් ඇති වේවි, බහිම්බස් ඇති වේවි, සතුරු කරදර ඇති වේවි, අන්තරු පීඩාවල් වලට නීතිමය ප්‍රශ්න වලදී තාම ප්‍රවේශම් වෙන්න ඕන අධික වෙහෙසෙන්න වේවි. ඔබ මහන්සිය තරමට ප්‍රතිඵල අවම වේ කියලා මේ නිසා ඔබට පීඩාවක් ඇති වේ. ඇයි මේ කරනවා කරනවා මට හරියන්නේ නැත්තේ? ඇයි ප්‍රතිඵල නැත්තේ කියලා. ඔබ දුක් වෙන්න එපා. මානසිකව වැටෙන්න එපා. අවුරුදු 5ක අභියෝග කාලයක් තියෙනවා මේ කාලේ ප්‍රවේශම් වෙන්න කල්පනාකාරී වෙන්න. හොඳයි. අපි එහෙනම් සූදානම්ින් සිටිනවා කෙටි විරාමයක් ලබා ගන්න. අපි විරාමෙන් අනතුරුව නැවතත් සම්බන්ධ වෙමු. විරාමෙන් පස්සෙ ඔබ නැවතත් වින්දනේ උදෑසනත් සමගිනුයි සම්බන්ධ වෙ සිටින්නේ. දැන් සුරංගේ ඇත්තටම මේ සුජිත් මහත්මයා සමහර අයගේ වයස යනකොට අපි කියනවා මේ 29යි 19යි 29යි 39යි මේ වගේ යනකොට සමහර අය වෙලාවන් වලට කියනවා මේ ඇත්තටම මේ 9 හරි අපලයි කියලා. දරංචි පුංචි ඉඩක් දෙන්න 0112 444 555 දුරකථන අංකය තවමත් විවෘතයි. අපිට නම් අපිටක සම්බන්ධ වෙන්න මොකද බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. බොහෝ දෙනා ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම ආසයි මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ ගේන්දරේ බලා ගන්න මොකද විශේෂ අවස්ථාවක් අපිට කතා කරන්න. ඔව්. අතනම මේ එම අංකේ බලපානවාද තමන්ගේ ජීවිතවලට? මොකද 39න් සමහර අය කියනවා අපලෙනවා කියලා, 49න් කියනවා උන්න 49 ආව ගන්න හොඳ නැහැ කියලා. ඒ වගේ වයසකදී අනතුරක් වුණාම කියනවා 49 නේ හිටියේ ඒකයි හොඳ නැත්තේ කියලා. අත්‍තරම මේකේ දින සත්‍යතාවය මොකද්ද? ආයෙම මම පැහැදිලිව කියන්න කැමතියි. ජ්‍යොතිර්න්‍යානුකූලව නාරද සංහිතාවේ නාරද ඉශ්වරයා කියලා තියෙන විශේෂපතේට අනුකූලව නෙවෙයි ඔය එක එක්කෙනාගේ පුද්ගලික කාරණා මත වදා. හැබැයි මතක තබා ගන්න ඕන 9 කියලා කියන්නේ ඉතාම සුභ අංකයක් ගණනය කිරීමේදී පරම මෛත්‍රී කියන්නේ ජන්ම සම්පත් විපත් ශේම සාධකවද මෛත්‍රී පරමෛත්‍රී කියගෙන ගණනය කරගෙන එනකොට පරම මෛත්‍රී කියන්නේ ඉතාම සුභ අංකයේ 9න් කටයුතු කිරීම. ඊගාව කාරණාව ඔය 9න් එනකොට 48 කියාගෙන යනකොට 30ට සෑම උපතේ ඉඳලා අවුරුදු 30ට ඕනෑම මිනිසෙකුට මහරජාගේ ඉඳලා සාමාන්‍ය මිනිසෙකුට ලෝකේ ඕනෑම මිනිසෙකුට ඒ රාශියක් මුණ ගැහෙනවාමයි. ඒකේ මුණ ගැහෙනවා 30 තමයි ඒක මුණ ගැහෙන්නේ. ඊට අමතරව අතුරේ රාශියක උප්පත්ති කේන්ද්‍රය අනුව වෙනස් වෙන හින්ද ඒකට මුණ දෙන්න ඕනේ ඒ රාශියක මුණ ගැහෙනවම. 9 කියන්නේ ඉතාම හොඳ කාරණාවක්. අර විසගෝර සර්පයා දුටු නෑර මෝඩයක් කියලා මතයක් දාන්නේ. ඒ කියන්නේ මරාපිය සත්තු කියලා. අන්න ඒ වගේ වැරදි මත සමාජගත කරලා තිනු හරි ක්‍රමයට. හරි කියලා හිතන ක්‍රමයට. නමුත් ඔය ඔක්කොම අන්තවාදී උත්තර කියන එක මතක තබා ගන්න. මේ වෙලාව අපි ටිකක් දුරකට යන්න හදන්නේ අම්පාර ප්‍රදේශයේට. ශ්‍රියානි මහත්මිය සම්බන්ධ වෙනවා අපිත් එක්ක. ආයුබෝවන් පුතුවියට සුබෝදෑසන. ආයුබෝවන් සුබෝදෑසන. කව් කාගේ කේන්දරය ගැන දැනගන්න කැමති? මාගේ දුවගේ. දුවගේ නේද? ටීවී එකේ සද්ද චුට්ටක් අඩු කරමු නේද? ඒතර අපිට ටිකක් පැහැදිලි ඔබතුමිය. හොඳයි. අපි කියමු එහෙනම් කා උපන් දින ඉස්සලා අපි පැහැදිලි කිරීමක් කරමු. 2003. හොඳයි. 4 වෙනි මාසේ 27. 2003. 4 වෙනි මාසේ 27. ලංකාවේ ඉන්නේ උපන් දිනේ. උපන් වෙලාව? වෙලාව 12:42.
දවල් දොලහයි හතලිස් දෙකද දවල් දොලයි හතලිස් දෙක හොඳයි එතකොට උපන් ස්ථානයත් අම්පාරමද කෑගල්ලේ හොඳයි මට කියන්නකෝ මොකක් පිළිබඳවද දැනගන්නට කැමති හරි මහත්මිය දරුවා මේෂ ලග්නේද හරි අනුරණකද දෙවැනි පාදින් උපත ලබලා තියෙන මේෂ ලග්නේ උපන් දැරිය 2015 සිට 2032 දක්වා බුදු මහදසාවයි මේ ගමන් කරන්නේ මේ හංස මහ පුරුෂයෝගියකින් උපත ලබලා තිනවා ඉතාම ගුරු බලවත්ව හතරවැන්නේ ඉන්න මේ කේන්දරේ ඇයගේ ඥානකාරක බුදගහය ඉන්නේ නම වෙන්නේ පෙර පුණ්‍යස්ථානේ කතා කරන තැන රවි දිග්වල ඉන්න බොහොම ප්‍රබල දරුවෙක් මේ දරුවාගේ රාහු කේතු උච්චයි චින්තනය ගැන කතා කරන ටිකක් ඉගෙනීමේ කටයුතු වලදී මතක සබා ගන්න බාධාවල් ඇති වී චින්තනය ගැන කතා කරන තැන රාහු ඉන්නේ හැබැයි උච්ච රාශියක නිසා ඒ ගැන කිසිසේත්ම බය වෙන්න එපා කොහොම නමුත් මේ දරුවාට දැනට ගතකමින් යන්නේ කේතුගේ අතුරු දසාව ඒ කේතු ඉන්නේ උච්ච රාශියක නිසා බොහොම හොඳයි දුෂ්ට ස්ථානයේ නේද ඒ කියන්නේ නුසුදුසු තැනක කේතු පිහිටිමුණා උච්ච නිසා තර්මක බාධාවල් ඇති වෙනවා නමුත් අනිවාර්යයෙන්ම උනන්දු කරවන්න පිටිපස්ස ඉඳලා මෙහෙවන්න ඒකාන්ති මුසස් අධ්‍යාපනයක් තියෙන දරුවෙක් හොඳයි කොමුණත් අපි දෙදෙනාට මේ විශේෂාංගිර ලැබිලා තියෙන කාලේ මෙවමනයි නේද ඔව් ඉතින් අපි යන සූදානම් කරන විශ්වාස කරනවා ඔබ මේ අපි කීප දෙනෙක්ගේ කේන්දර පමණයි බැලුවේ නමුත් සමස්ත ප්‍රේක්ෂක පිරිසක් අපි දිහා බලාගෙන ඉන්නවා ඔබේ කේන්දරයේ කොයි මට්ටමක තිබුණත් මේ සියලු දේ ජය ගන්න අර යෝගිතමා කිව්වා වගේ අදිෂ්ඨානීය ඉවසීම කියන දේ අප හැම දෙනා සතුවම තිබෙන්නට ඕනේ ඒ නිසා අපි බොහොම පිං කියලා ඔබතුමාට ආචාර කරනවා සමු දෙනවා ප්‍රවීණ ජෝතිර්වේදී සුජිත් දිශාන්ත යෝගිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක ඔබතුමාගේ වචනා කාලය වැය කළාට. හොඳයි. කොමුණත් විරාමයෙන් පස්සේ ඔබට වෙනද වගේම පුළුවන් අපේ කටරහට විශේෂාංගයේ තිබෙනවා ගීත් සූදානමින් සිටිනවා ඔබට ඒ රසය ගුණය අද දවසේදීත් වෙනද වගේ ලබා දෙන්නට අපිට දෙන්න. ඉවසීම සහ නිරෝගී මනස තුල නිරෝගී කෑම බීමත් අන්තර්ගතයි. අනිවාර්යයෙන්ම තියෙනත් ඕන නේද? හොඳයි. එහෙනම් අපි දෙදෙනා අදට සමු ගන්නට මේ සූදානම් වෙන්නේ ප්‍රාර්ථනා කරනවා එහෙනම් හැමෝටම අද දවස වඩා යහපත් සුබ දවසක් වෙන්න කියලා. ගිල්ලෙන්න ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. අයිබෝන්. සුබ උදෑසනක්. කෑමක රසය ගුණය වෙනස් වෙනවා. ඒ හදන කෙනා අනුව. ඒ විතරක් නෙවෙයි. සමහර පලාතෙන් පලාතටත් කෑමවල රසය ගුණය වෙනස් වෙනවානේ. කටරහට වැඩසරහනෙන් නම් හැමදාමත් මට එක එක විදිහේ කෑම කන්න හම්බෙනවා. අද දවසෙත් ඒ විදිහ රසවත් කෑමක් හදන්න තමයි සූදානම් වෙන්නේ. ඇවිල්ලා ඉන්න පරිසරයේ සුන්දරත්වය ගැන ඉතාමත් ඉක්මනින් මතක් කරන්න ඕනේ. මොකද කොළපාට කඳු පන්තියකින් වටවෙච්ච තැනක ඉඳන් තමයි මම කතා කරන්නේ. මම ඇවිල්ලා ඉන්නේ මාතලේ උඩුපීල්ලට. ඉතින් මේ ප්‍රදේශයේ රසවත් කෑම හැදෙනවා කියලා ආරංචියක් ආවා. ඒ ආරංචියත් එක්ක තමයි මම මේ ගමට ආවේ. ආදරණීය අම්මා කෙනෙක් එක්ක අද දවසෙත් මම රසවත් කෑමක් හදනවා. කෑම එක හදන ගමන් කතා කරමුකෝ. ගමේ හැදෙන කෑම වේලක රස හැමදාමත් අපිට මතක් කරන්න හැකියාවක් තියෙනවා. ගමේ ජීවිතේට හුරු වුණ අයට නම් ඒ රසය තාමත් විඳින්න හැකියාවක් තියෙනවා. හැබැයි කොළඹුරේ ආපු අය නම් තාමත් ගැමි කෑම වලට හරි ආසයි. ගමට නිවාඩුවට ගියාට පස්සේ තමයි ගමේ කෑම වේලක රස බලන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් කඩරහට වැඩසරහන හැමදාමත් අපි ගමෙන් ගමට යන්න සූදානම්. මොකද ඒ ගමේ කෑම වේලක තියෙන රස ඔබත් එක්ක බෙදා ගන්න. අද දවසේ අපි තවත් රසවත් ආහාරයක් හදනවා. තනියම නන්නේ අපි ඇවිල්ලා ඉන්නේ මාතලේට. ලස්සන මාතලේ ඉඳගෙන මාතලේ උඩුපීල්ලට ආවා තවත් ආදරණීය අම්මා කෙනෙක් හොයාගෙන. ඒ තමයි නන්දනී අම්මා. අයබෝවන් අම්මේ. අයබෝවන් පුතේ. අම්මේ කටරහට වැඩසරහනත් එක්ක මම ගමින් ගමට ඇවිදිනවා. එතකොට මට විවිධාකාර රසවත් ආහාර කන්න හැකියාවක් ලැබෙනවා. අද ඔයාලේ ගමට ආවට පස්සේ මොනවද මට මේ හදන්න කියලා දෙන්නේ? අද අපි හදන්න යන්නේ පැපොල් ලැඹුලක්. ඔන්න අහගන්න. පැපොල් ලැඹුලක් තමයි අද හදන්නේ. ඉතින් පැපොල් ලැඹුල හදන්න මොනවද ඕන කරන්නේ? පැපොල් ඕන කියලා නම් තේරෙනවා. බාගිටි දිච්ච පැපොල් ගෙඩියක්. බාගෙට ඉදුණු එකක් වෙන්න. බාගෙට ඉදිනු පැපොල් ගෙඩියක් ඕන. හරි. ඊට පස්සේ පොල් සුල්පයක්, බදපු තුන පහ, කුරුඳු පහ කුඩු, බදපු මිරිස් කුඩු, ලුණු කුඩු, අබ සුල්පයක්, උලුහල් ලැටු සුල්පයක්, පොල් තෙල් සුල්පයක්, මිරිස් කරල් ටික, ගොරකත් සුල්පයක්, බී ලුණු, කරපිංචා,
හමු මිරිස් තම්පි. මතක් කරාට ඕන කරන දේවල් ටික ඕන කරන ඔක්කොම දේවල් සූදානම් බාගට ඉදිච්ච ගස් ලැබු ගෙඩියකුත් තියෙනවා හොඳ සෝදකුත් තියෙනවා ගන්නකෝ අම්මේ අම්මේ ගස් ලැබු ගෙඩිය කොයි විදිහට කපා ගන්න ඕනේ අපි ගස් ලැබු ගෙඩිය මුලින්ම නැට්ට පැත්ත කපලා අයින් කරලා දෙකට කපා ගන්නවා පැපොල් ගෙඩිය ඒකල්ලා අපි මේකේ පොතු ටික සුද්ධ කර ගන්නවා පොතු ටික මෙහෙම කපා ගත්තට පස්සේ අපි මේක ටිකට කපා ගන්නවා. කපාගෙන ඇට ටික අයින් කර ගන්නවා. ඇට ටික අයින් කරගත්තට පස්සේ අපි මේක ටිකක් ලොකු කෑලි වලට කපා ගන්නවා. මේ පුංචි පුංචි කැට සයිස් එකටනේ ගස් ලැබු කපාගෙන තියෙන්නේ. ඒ අතරතුරේ පේන්න තියෙනවා ගස් ලැබු ඇට. ගස් ලැබු ඇට ගැනත් විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා. ගස් ලැබු ඇටවල අපි නොදන්න රහසක් තියෙනවා. ඉතමත් රසවත් දෙයක් විදිහට ආහාරයට ගන්න හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව ගස් ලැබු ඇට අපි සාමාන්‍යයෙන් වංගෙඩේ දාලා කොටලා කල් තියා ගන්න හැකියාවකුත් තියෙනවානේ. සලාදයක් හදන වෙලාවට ওই දේවල් එකතු කරන්න හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව පුංචි දෙයක් මතක් කරන්න ඉන්නවා. ඒ තමයි අපි ඇල්ලින්නේ මාතලේටනේ. මාතලේ කියන්නේ ඉතාමත් සුන්දර පරිසරයක් වගේම සැරෙන් සැරේට පුංචි වෙහි බින්දුවක් වැටෙනවා. හැබැයි අපේ කටරහට වැඩසරහන්ට ඒක බාධාවක් කරගන්නේ. මේ වගේ දේවලුත් එකතු කරගෙන තමයි අපේ වැඩසරහන ඉදිරියට අරගෙන යන්නේ. ඔන්න අම්මා කිව්ව විදිහටම බාගට ඉදිච්ච ගස් ලැබු ගෙඩිය කැට වෙන්න කපා ගත්තා. පුංචි කැලක් කාලත් බලමුකෝ. බාගට තමයි ඉදලා තියෙන්නේ. පුංචි පැණි රහකුයි කිරි රහකුයි දෙකම තියෙනවා. හරි. අම්මේ අපි ඔන්න ගස් ලැබු ටික නම් කපා ගත්තා. දැන් කියනකෝ අපි කොතනින්ද වැඩේ පටන් ගන්න ඕනේ කියලා. අපි ඉස්සරෝම මිදිස් කුඩු ටිකක් බැද ගන්න ඕන. හරි. ඒ කියන්නේ මේ ටෙම්පරාදුවක් වගේ කරගන්නත් ඕනේ. ඔව්. බැදපු මිදිස් කුඩු තමයි මේකට දාන්නේ. දැන් කොළඹද කියනවා ටෙම්පරාදුව කියලා. දැන් මෙහෙදි මොනවාගේ වචනද භාවිත වෙන්නේ? අපි තෙල් ලබ දානවා කියලා කියන්නේ. ඔන්න ඕකනේ කියන්නේ. පලාතෙන් පලාතට විවිධාකාරයේ භාෂාවන් වෙනස් වෙනවා කෑම්බීම හදද්දී. හැබැයි එකම විදිහේ රහක් ගුණක් තමයි දැනෙන්නේ. හරි දැන් මොනවද අපිට ලං කරලා දෙන්න ඕනේ මිරිස් කුඩු එක. හරි ඔන්න මම මිරිස් කුඩු ලං කරා. මේක දැන් අපි ඇපල් ප්‍රමාණය අනුව මේ මිරිස් කුඩු ටික බැද ගන්න ඕන. ඉක්මනින්ම ලිපෙන් බා ගන්නත් ඕනේ නේ මොනවාද මේ ළඟ දැන් අපි මේ ටික ඉස්සරවම මේ මාළු එකට දාගෙන ඉන්නවා දැන් මිරිස් ටික මේකට දාලා ඊට පස්සේ අපි තුන පහ කුඩු ටික හරි ඒකත් මාළුවේ ප්‍රමාණය හැටියට අපි දා ගන්නවා හරි ඔන්න අපි තුන පහ කුඩු ටිකත් එකතු කරා ඊළඟට මොනවාද ඕන පහ කුඩු ටික දාමු කහ අවශ්‍ය ප්‍රමාණයට අපි දාගන්නවා. දැන් ලුණු කුඩු ටික. ලුණු. දැන් මේ ගස් ලැබු වල පැන් රසක් තියෙනවානේ. දැන් අපි ගත්තේ බාගෙට තිච්ච ගස් ලැබු ගෙඩිය. දැන් මේකේදී පැන් රසයි ලුණු රසයි කොයි දෙරද සමාන කරගන්න ඕනේ? ඒක පුතා තමන්ගේ කැමැත්ත අනුව ලුණු වැඩියෙන් කන කෙනෙකුට නම් මේකට ලුණු ටිකක් වැඩියෙන් දාගන්න පුළුවන්. ඒ කියන්නේ කෑම එක හදන කෙනා අනුවත් කෑම එක වෙනස් වෙනවා. ඔව් වෙනස් වෙනවා. හරි ඔන්න අපි ලුණුත් එකතු කරා දැන් තව මොනවද මම මෙතන ලං කරලා දෙන්න ඕනේ කරලා දෙන්න ඕනේ පුතා මට අවු මිරිස් ටිකයි ලුණු ටිකයි කපලා දෙන්න හරි මම ඒ ටික පටන් ගන්න හැරෙනවා පුතා මට ගොර කටික දෙන්න ගොරක්
අන්නම මම ලූම් ටික කැපුවා. අපි ලූම් දැම්මා. දැන් අවුරුස් ටිකක් දාගමු. අම්මේ ඔන්න මම අවුමිරිස් ටිකක් කැපුවා. අපි දැන් ඒ ටිකක් දාගමු. දාගෙන මට වතුර ටික දෙන්න මේක තැම්බෙන්න. තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට අපි වතුර දාගන්නේ. දැන් අම්මේ අපි වතුරනේ මේ එකතු කරේ. ඔව්. මෙතන තියෙනවා පොල් තෙල් තියෙනවා. ඊට පස්සේ අපි ගෙනාපු සවදේවල් තියෙනවනේ. ඇයි මේ වතුරෙන්ම මේක ලිපේ තියන්නේ? අපි මේක හොඳට තැම්බෙන්න තියෙන්න ඕනේ. ඒ මිරිසෙන් තමයි අපි මේ තැම්බෙන්න තියන්නේ. වතුර දාලා හොඳට තැම්බ ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි අපි තෙල් ලබ දාලා අන්තිමට තමයි අපි මිටිකිරි ටිකක් දාන්නේ. ඔන්න ඇහෙනව නේද? පළවෙනිම වතුරෙන් තමයි තැම්බෙන්න තියන්නේ. අන්තිමට තමයි මිටිකිරි එකතු කරන්නේ. හරි. එහෙනම් අපි ඔක්කොම දේවල් ටික එකතු කරා. ඔව්. දැන් මොකද කරන්නේ? දැන් අපි මේක ලිපෙන් තියලා තැම්බ ගන්න ඕන හොඳට. හරි. එහෙනම් අපි ලිපෙන් තියමු. දැන් අපි ඔන්න ලිපේ තියාගත්තනේ. අම්මේ, ඒ අතුරුතුරේදී අපිට මොනවද කරන්න තියෙන්නේ? අතුරුතුරේදී අපිට මේ පොල් ටික මිරික ගමු අපි. ආ, කිරි ටික හදා ගන්නත් ඕනේ නේ. හරි. එහෙනම් ඔන්න වතුර ලං කරන්න. ඇතිදම්? ආ. අම්මේ, ඔන්න අපි පොල් කිරි ටිකක් සූදානම් කරගත්තනේ. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් අපි දැන් මේක දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. ඒ හින්දා අපි තෙල් ලබ ටික දාගන්න ඕන හින්දා අපි මේක මේ භාජනයට අස් කරගමු. ආ, එහෙනම් අපි එදෙත් කරමු නේද? ඔව්. අපි මේක මේ භාජනයට අස් කරලා මේක ලිපින් තියලා තෙල් ටික රත් කරගමු. මිරිස් කරල් ටිකක් දෙන්න. අපි මිරිස් කරල් දානකොට මේක පොඩිවට කඩලා තෙලට දාගන්න ඕනේ. අම්මේ, දැන් අපි මිරිස් කුඩුත් එකතු කරා. අවු මිරිසුත් එකතු කරා. දැන් වේලිච්ච මිරිස් කරලුත් එකතු කරනවා. මේක සැර කෑමක්ද? සැර කෑමක් නෙවෙයි, මේක රසවත් වෙනවා මේ මිරිස් කරල් දානකොට තෙලට. අබ ටිකකුත් අපි දාමු. අබත් එකතු කරා. දැන් ආය අපි මේ බිමට බාගත්ත කැපල් ටික මේකට දාගන්න ඕන. දැන් පුතා මේක තව පොඩ්ඩක් වෙලා තියලා අපි මිටිකිරි ටික මේකට එකතු කරගන්න ඕන. සාමාන්‍යයෙන් මේක ගොඩක් ඉදෙන්න ඕන කෑමක්ද? මේක ඉක්මනට ඉදෙන කෑමක්. එහෙනම් ගින්දර අඩු කරන්න ඕනේ ටිකක් ඉක්මනට ලිපෙන් බා ගන්නත් ඕනේ. ගන්නත් ඕන. හා. ඔන්න ඔක තමයි කියන්නේ ගෙදරදී කෑමක් හදද්දී අනිවාර්යයෙන්ම ගින්දර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. අම්මා කෙනෙක් නම් දන්නවා ඉවෙන් වගේ කෑම එකක් හදද්දී ගින්දර අඩු කරන්න ඕනේ කොයි වෙලාවද වැඩි කරන්න ඕනේ කොයි වෙලාවද කියලා. ඒක නම් හිතන්න ගෙදරදී. හරි අම්මේ, දැන් අපිට අම්මා කිව් විදිහට කිරි එකතු කරන වෙලාව. තුන පහ සුවඳත් එනවනේ. ගස් ලැබු ඇඹුලේ රහ බලන්න මට පුංචි වෙලාවයි තියෙන්නේ. ඉතින් මේ වගේ පලාතකට ආවට පස්සේ මේ කෑමෝල් රස වගේම මේ පරිසරයේ තියෙන සුන්දරත්වයත් මට බලන්න හැකියාවක් තියෙනවා. වටින් පිටින් පුංචි වැහි බිඳුවක් වැටෙනවා, මීදුම ගලනවා. මේ හැම දෙයක් එකම තමයි ගමේ ජීවිතේ ගලාගෙන යන්නේ. ඉතින් ගමේ ජීවිතේ සුන්දරයිනේ. ඒ සුන්දරත්වේ මම නම් විඳිනවා. ඔබටත් හැකියාව තියෙනවා අපේ වැඩසටහන බලාගෙන ඉන්න ගමන් මේ සුන්දරත්වේ විඳින්න. අම්මේ, දැන් කොහොමද අපේ ඇඹුල? දැන් අපේ මාළුව ඉදිලා ඉවරයි. ඔන්න එහෙනම් මට රහ බලන්න පුළුවන්. ඔව්. දැන් අපි හිමීට මේක ඉමින් තියාගමු. එහෙනම් බෙදලා දෙන්නකෝ. උණු උණුවේ කන්න හදන්නේ. එහෙනම් අම්මේ මම රහ බලන්නද? හොඳයි පුතා, දැන් බලන්න රහ. උණු උණුවේ තියෙනවා. ගස් ලැබුව ඇඹුලේ රහ බලන්න තමයි මම සූදානම් වෙන්නේ.
ඇත්තරමම්මේ ගස්ලබුවන් කාලා තියනවා ඔබේ මේ විදිර ගස්ලබ හදල කාලනෑ. ඇත්තරම් මේ කියල නිම කරන්න බේ රසයක් තියනෙ පැණි රසයි ඇඹුල් රසයි මිරිස් රසයි මේ සෑම දෙයක් එකතුනාට පස්සේ ඇත්තටම කෑමක තියෙන් රසේ දැනෙනවා. මතා පුංචි කැල්ලක් කාලම ස්තුතිවන්ත වෙන්නත් එපැ. මේ කෑම වගේ කෑමක් මං මිරිස්සල කාලනෑ. මොකද ගස්ලබු පළතුරක් විදිහට මං රස විඳලා තියෙනවා. හැබැයි කෑමක් විදිහට අද තමයි මේ විදිහට කන්නේ. අම්මට බොහොම ස්තුතිවන්ත වෙනවා. අම්මලා ගමට ආවට පස්සේ මට මේවයි කෑමක් හදන්න කියලා දුන්නා. ඉතින් ඔබටත් හැකියාව තියෙනවා මේ විදිහට රසවත් කෑමක් ගෙදරදී හදලා බලන්න. මොකද මේවයි කෑමක් හැදුවට පස්සේ ඔබේ කෑම වේල තවත් ලස්සන වෙනවා. ඒ වගේම රසවත් වෙනවා. ගමේ කෑමක්නේ. ඉතින් අද දවසට අපිට සමුගෙන යන්න වෙලාව ඇවිත් තියෙන්නේ. නමුත් ලබන සුමානේ තවත් සුන්දර ගම්මානකින් ඉඳගෙන තවත් ආදරණීය අම්මා කෙනෙක් එක්ක මේ විදිහටම රසවත් කෑමක් හදනවා. එහෙනම් ලබන සුමානේදී අපි හම්බෙමු. ගිලෙන අපට සුබ දවසක්.